සාඳුසාු නොමෝතස්සේ භගවතුවරහතු සම්මා සම්බුද්ධස්ස නොමොතස්සේ භගවතවරහතු සම්මා සම්බුද්ධස්සේ නම්මතස්ස භගවතවරහතු සම්මා සම්බුදස සාන්තසාතසා ගෞතම් බුදු සසනේ ධර්ම සේනාධිපතින් වහන්සේ වන ප්‍රඥාවෙන් අග්‍රේසරව සාරිපුත්ත මහරාතන් වහන්සේට අපගේ නම්ම ස්කාරය වේවා. සාධ 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 අපට උත්තුම් සක්ධර්මය මතකොට දේලා දහම් මඟ පෙන්නලා දෙන්න. අපගේ ගුරු දේවොත්තම කල්්‍යයානු මිත්‍ර පින්නත් ලොකු සාමින්න් වහන්සේට අපගේ නමස්කාය වන්න. සාධසා අද දවසේ දසුත්තර විවරණයේ සදහම් සාකච්ඡාව සඳහා දායකත්වේ දරන්නේ සිංගප්පුූරය පදිංචි ප ජයසංක ඉළංගරත්න මහතා සහ සනිදි ජයතුංග මහත්මය ඇතුළු ඒ පවුලේ පින්නත් හැම දෙනාගේ දායකත්වෙේ.ඒ පින්නතුන් බලාපොරොත්වෙනවා දඹදනී පදිංචි නිමල් ඉළංගරත්න පියාණන්ට කේකේ කුසුමාවතී මෑණියන්ට සහ අලවවේ පදිංචි සරත් හේම චද්‍රපියාණන්ට ප්‍රාණී ලියනගමගේ මෑණියන්ට ඉදුප නීරෝගී සුවපත්භාවය සහ සූසයේ ධර්මය හැසිරීමටත් උතුන් චතුරාරි සති ධර්මය අවබෝධ කිරීමම් පිණිසත් උපකාරවීම් පිණිස. ඒවගේ පුුණ්්‍යානුමෝදනා කරන බලාපොරොත් වෙනවා. හසලා සිදත් දිනුජ පුෂ්පිත මල්කා යන සහෝදර සහෝදරියන්ටත් ලුම්බිණී දියනියටත් දිදුක් නීරෝගී සූපත්භාවය සහ සූසේ ධර්මය හසිරීමට අවස්ථාව ලැබීම පිණිස මේ පන්න උපකාරවේවා කියන උදාර බලාපොරොත්තුවෙන්. ඉතිං අද දවසේ අපේ සාදහම් සාකච්ඡාව සඳහා වැඩුම වදාළ ගෞරෝණය පින්නස්වාමන් වහන්සේලා නවස්කාරපුලක පිළිගන්නවා නම ඔබුද්ධයි සමහන්ස පින්නස්වාමි වහන්ස පින්නතුනි අපි පහුගේ දිනෝල සාකච්ඡා කළා බුදුරජාණන් වහන්සේ වදාළ කරුණු පැහැම් ැ නැතුළත්වෙන ධර්ම කරුණ යටතේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දසුත්තර සූත්‍රයේදී විස්තර කළ කරුණු පහබැගින් වදාල බොහෝ දහම් කරුණු. එහිදී පහුගේ දවසි සාකච්ඡා කළා හානභාගිය ධර්මයන් කෙනෙක්ගි ජීවිතයේ පරිහානියට පත්කරවන ධර්මයන් සාාස්ත්‍රෘන් වහන්සේ ගැන ශ්‍රද්ධාව නැත්තම් යා ශ්‍රී සත්්ධර්මය ගැන ශ්‍රද්ධාව නැත්තම් ශ්‍රාවක මහා සංගරත්නය ගැන ශ්‍රද්ධාවක් නැත්තම් හැදීම නැත්නම් ඒ කාරණායාගේ ජීවිතයේ පරිහානියට පත්කරවන දේවල්. ඒවගේම සීලයක් නැත්තන් ජීවිතයට ඒ එයාගේ ජීතයේ පිරිහිම ඇැතිකරවන දෙයක්. ඒවගේම ධර්මයේ හැසිරෙන සිල්ගුණදම් වඩන එකට වාසේ කරන පිරිසගැ සබ්‍රහ්ම චාරීන් වහන්සේලා දැන් පැවිදිස්වාමඉන්හසේරනගේ ස්වාම ිනාන්සෙල අත්තර යම් ගැටුණු සිතකින් වාසය කරනුවාද ඒ ගැටුණු සිතක පාතින ස්වභාවෙනිසා එයාගේ ජීවිතයේ පරිහානියක් ඇතිකරවන මෙන්න මේ කාරණ පහ කෙනෙක්ගෙ ජීවිතය පරිහානියට පත්කරවන කාරණ කියලා සාරිපපුත්තු ම හරහතන් වහන්සේ විස්තරකට වදාලා ඉතින් අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන පින්නත්ස්වාමීන් වහන්සේලාගෙන් කරුණු විමසලක් දෙනගන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් බුදුරජාණන් වහන්සේ වදාලා ජීවිතයේ දිවුණුව කරා යන බුද්ධ සාසනයක ලබන්න ති උතුම් දන්නේ අන්නේ ධනයන් අතර බුදුරජාණන් වහන්සේ වදාලා පංච ඉන්ද්‍රිය ධර්මයන්. සත්්‍ය ස්පෝධි පාක්ෂික ධර්මයන් ගත්ද එතන තියෙන පංච ඉන්ද්‍රිය ධර්මය අන්නේ පංච ඉන්ද්‍රිය ධර්මයන් ජීවිතය හා බද්ධ වෙලා පවතින ගුණ දරම ඒ ගුණධර්ම පහ ජීවිතයේ බද්ධ වෙලා පවතිනකොට ඒ ගුණධර්ම පහ හේතු කරගෙන තමන්ගේ මෙලොෝව පරලෝ දෙලෝම විශේෂභාගේ වෙනඉන විශේෂත්වයට පත් කරවුණු ඉතිං අද දවස්සේ අපි සාකච්ඡා කරන්නේ ඒ වගේ ජීවිතයේ දියුණු ඇතිකරවන ධර්මයන් මේ දේශනාව සඳහන් වෙන්නේ කත මේ පංචදම්මා විශේෂ භාගය, පංචින්ද්‍රියන් විශේෂත්වයට පත්කරවන ධර්මයන් පහක්තයනවා ඒමනවද පංච ඉන්ද්‍රී ධර්මයන්, සද්ධින්ද්‍රියන් විිරීඉන්ද්‍රියන්, සතිඉන්ද්‍රියන්, සමාධීන්ද්‍රියන්, පංඉිද්‍රියන්. ඉම පංච දම්මා විශේෂ භාගය. මෙන්න මේ කාරණා පහ ීවිත විශේෂත්වයට පත් කරවුණු යා ශ්‍රේෂ්ඨත්තයට පත්කරවුණ ලද මනුස්ස ජීවිතයේ එයා වූ ඉහලට ඔසවල අතබන්නේ මෙන්න මේ සේක බල මේ ඉන්ද්‍රියධර්ම පහ ජීවිතයේ දියුණු කර ගැනීම. එනිසාම මේ ඉද්‍රිය ධර්මම් පහා ජීවිතයේ මෙලෝ පරලෝ දෙලෝම සැනසී මුදා කරවන්න මේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත්කරවන සුගතිගාමී කරවන අමා නිවනට පමුණුවන ශ්‍රේෂ්ට ධර්මයන්. අදවසේ පින්නස් ස්වාමීන් හසේගෙන් මුලින්ම අපි පංචි ඉන්ද්‍රී ධර්මයන් වෙනම අපි වච්චනයෙන් පැහැදිලි කරගන ඒ අර්ථ වෙනම හදනාගන පීළඟට එකින් එක වෙනම සාකච්ඡා කරම මන්හස. නමු බුද්ධාය හැම දෙනාටම තෙරුවන් සරණයි වැඩිශිණ ගෞවරුණීය අපේ පින්වොත් ස්වාමින්හන්සෙලාගේ නවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නී අද අපි ශාකච්ඡා කරන්නේ විශේෂභාගය ඒ කියන්නේ ජීවිතේ විශේෂත්වයක් කරා එකන උතුම් අවබෝධයක් කරා යාම පිණිස උපකාරවන කාරණ පහල් යටතේ අපේ යුතුම් සාරිපුත්ත මහරාතන් වහන්සේ ඒ කාරණා පහ විශේෂත්වයක් කරා යන කාරණා පහ විදිහට දසුත්තර් සූත්‍රයේදී දේශනා කොට වදාලේ මේ ඉන්ද්‍රිය ධර්ම පහ සම්බන්ධව. එතකට ඉද්‍රිය ධර්ම පහගැන අපි වෙනවෙනම ලොකු විස්තරයක් මීට කලින් වැඩසටහන් වල අපි කතා කලා සරද්ධාව ගැන වෙනම ඊට පස්සීට ප විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රී ධර්මගැන වෙනම වැඩසටහනක කලින් වැඩසටහන අපි විස්තර ඇතුව අපි සාකච්ඡක් කලා එතකොට අද දවශයේ දෙ මෙිතරනද මේ කාරණාවට අදාලාව අපි සුළුවෙන් ඔන්න විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙනවා එතකොට බුද්ධ දේශනාව ඉන්ද්‍රිය ධර්ම ගැන වෙනම අපේ භාගතුන් වහන්සේ විග්‍රහ කරලා තියනවාව වෙනම සංයුක්තයක එකනනි සංයුත්්‍ය නිකායේ පොත්වහන්සේගේ තියෙන්නේෙ පස්වනි පොත්වහන්සේ ඉන්ද්‍රිය සංයුක්තය. එදට ඉද්‍රිය ධර්ම හැටියට අපේ භාගතුන් වහන්සේ දේශනා කරන්නේ ස්්‍රද්ධා, ස්වරිය, සති, සමාධී ප්‍රඥා. ඔන්නඒ පහතම ඉන්ද්‍රිය ධර් ගෙන ඉද්‍ර ධම විදියට බුදුරජාස දේන කළේ. එතන විග්‍රහයේදී ඉද්‍රියය සංයුක්තියේ දුතිය විභාග කියන සූත්‍රයේ හරි ලස්සනට අප භාග්‍යතුහන්සේ මේ ඉන්ද්‍රයේ ධර්ම ගැන විග්‍රහ කරනවා දේශනා කරනො තමයි මහනනි මේ ඉන්ද්‍රිය ධර්මෝ පසකි ඒ කවර පසක් දෙයක් සද්ධ ඉන්ද්‍රියයේ විරන්ද්‍රියය සති ඉන්ද්‍රියය සමාධහින්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රයේ වසයනි. මහනනි ්‍රද්ා ඉද්‍රයේ අනු කුමක් දන්න එකට ්‍රද්ධා ඉන්ද්‍රිය ඉද්‍ර කියල යන අපේ ජීවිතදැන් අපි සාමාන්‍යය අපි කතාකළත් ඉද්‍රී කියන වචන අපි අප හදවත අක්මාවිවට ඉන්ද්‍රී කනතකට එක තියනෙන අභ්‍යන්තරී තුළ තියෙනයක්. එකන කෙනෙක්ගේ ජීවිතයට අස්ති අවශ්‍යන්ගයයට්‍යයටම අවශ්‍ය දෙයක්. එතකොට කෙනෙක්ගේ ධර්මමාර්ගී දියුණුූ පිණිස බුදුරජාන්කගේ ශ්‍රාවකයගේ ධර්මමාර්ග වැඩවීම පිණිස විපුල බවට පත්වීම් පිස මූලාරම්භය පිණිස අන්නයගේ පිහිට අන්නේ මෙන්න මේ ඉන්ද්‍රී ධර්ම පහ. එතකට බුදුරජාන්ස දේශනා කරනවා මහරණී මොකක්දම මේ සද්ධහ ඉද්‍රියය කියලා කියන්නේ කියලා. මහර මෙහිලා ආර්ය ශ්‍රාවකය ශ්‍රද්ධා ඇත්තේ ේතකුටේ අන්නය ආර්ය ශ්‍රාවකයක්. එතකට පෘතක්ජන භූමි ඉක් මහගිය කෙනෙක්. එතට පෘතක්ජන කෙන කවදාවත් ආය ශ්‍රාවකයක් වෙන්නේ නෑ. එතකට ආයශ්‍රාවකය කියල ප්‍රතක්්ජනය කියන කියෙනට හඳුන් අන්න. එද ප්‍රතග්ජන භූමි ඉක්මහායන්න ඕනේ ආරිශ්‍රාවකක් බවට පත්වනෙන ශ්‍රාවක භූමිට ඇතුළෙන්. එතකඩන්නේ ආය ශ්‍රාවකය ශ්‍රද්ධා ඇත්තේ වෙන්න ශ්‍රද්ධාව කියල කියන්නේ මොකක්ද. දැන් අපි විධාරෙන් අපි සමහලට අපි කල්පනා කරනවා ශ්‍රද්ධාව කියන්නේ අර සුදූ මඳින් ඩෝන ඊට පස්සේ මට ගුඩේ පිරල්ල මඳින්ඩෝන ඊට පස්සේ මොකක් කරිගාතාවක් බනපදයක්ක් හැෙකොට ඇන්ඩිින් ඩෝන ඊට පස්සේනිකක් අතු සතුටක්වෙන් ඩෝන අංඟල් දෙක් විතර ුඩින් අන්නඕන ඔය විදදිහේ මතු ්‍රදධාවවතිෙනවන් දැන් උන්න බදුරජාණන් වහන්සේ හරියටම අපි හිතන් ඉන්න ශ්‍රද්ධාවයි මෙන්න ධරම භාගතුන්හස දේශනා කරතියන ශ්‍රද්ධා ඉන්ද්‍රී යනු කුමක්ද කියනක ඔන්න දේශනා කරන. ඒ තමයි පින්න ස්වාමීන් වහන්ස පින්නත්න බුදුරජාණන් වහන්ේ දේශනා කරන මෙහිලා ආර්ස්ශ්‍රාවකය ශ්‍රද්ධ ඇතවේ කොහොද තතාාගතයන් වහන්සේගේ අවබෝධය අදහන්නේ වෙයි. එ තථාගතයන් වහන්සේගේ අවබෝධය. අදහගන්නව කියන කොහොමද එනම් ඒ භාගීවත් බුදුරජාණන් වහන්ේ අරහංගුණසේක සද්ධාති තතාගතස්ස බෝධී. බෝධිකිවීම කළ දවබෝධය. තතාගතස්ස කාගෙද තථගතයන් වහන්සේගේ. ්‍රද්ධාති තතාගතස් බෝධි අවබහෝධය පිළිගන්නවා අදහාගන්නවා විශ්වාස කරනවා කාගෙත තතාගතයන් වහන්සේගේ. මොකක් දේභාකිවත් තරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරහන් වන සේක සම්මා සම්බුද්ධ වන සේක විද්‍යාචරණ සම්පන්ව වන සේක සුගත ලෝක විදුූ අනුතුරුව පිරිසදම්ම සාරතී සත්හ දේවනසන බුද්ධ භගවායන ගුණයෙන් යුක්තයි කියලා ආන්‍ය ශ්‍රාවකයා ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳ අවබෝධයෙන් යුක්ත වෙනවා එතකොට මේ අවබෝධීෙන් යුක්ත වෙන ශ්‍රාවකයක් තමයි අන්න බුදුරජන් වහස යමක් දේශනා කළ දක පිළිගන්නවා. මේ යසා නිත්‍යයයි මේ කනා අනිත්‍යයි නාසේ දිවකය මනස, රූපවේදනාසධඥා සංකාර ඤ්ඥාන, මේ වා නිත්‍යයයි දුකයි අනාත්මයි. මෙන්න මෙහම ඕපාතිකුපතක් තියෙනවා මේ වගේ මෙන්න මේ සතරපා යනවා මෙන්න මේ අකුසල් කලොත්. ඊට පස්ස වීට පස්ස මෙන්න මේ පව ඊට පස්ස මෙන්න මේ පින මෙන්න මේවා කුසල් මෙන්න මේ වාකුසල්. ඒ සියලු දේම, ස්සරලාම ්‍රදධාවෙන් තම අදදාගන්න දේශනාවේ පල් ශ්‍රාවක භූමිය හැටියට මූලික ශ්‍රාවක භූමයේ අපි ධර්මය තුළ සඳහගෙනනිද මාර්ගයට යන කොට සොවාන්ගට කලින් සෝවාන් භූමියයට කලින් කොටසක් තියන එතමයි ස්ෝවාන් මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකය එතකොට ස්වාන් මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයෝ බුදුරජාන්සේ දෙන මක්තින්වා කියයට දේශනාකන සද්ධානුසාරී ධම් මානුසාරී එතුරට ස්‍රද්ධානුසාරී ශ්‍රාවකය මුලින්ම භාග්‍යතුන්හස දේශනා කන සද්ධාත අද ච්චති ්‍රදධාාවෙන් අදහනේ බදුරජාසික බුද්ධ වචනය යම අනිතේ දුක යනාත්මය කියල දේශනා කළාද ඒ හැම දෙයක්ම. එතකොට අන්නේ ශ්‍රාවකයට මින්න මේ අවබෝධ එක්ක තම පි ගනේ මගේ භාග්‍යත් බදුරජාණන් වහන්ේ රාග දේශමොහො දුර කලා. ඒ දුරකරවු භාගතුන් වහන්සේ තමයි මේක දේශනා කළේ කියලා පිළි ගන්න. එතකට අරක් ෝකය කියලවර කොහෙද තියෙන්නේ මූල පටන්ගත්ත කොහෙද අගීවරවෙන්න කොහෙද දීට පස්සේම. ඒෙ කොහ යන පේත ෝකොහෙද තියෙන මනුසලකමයි මේ ඔක්මති එඒකට ඔය කතා ඔක්කො මෙ මෙන්න මේ ඉන්ද්‍රී මෙන්න මේ ශ්‍රද්ධාවය තියෙන පශ්නය නිසා. එතකට යමෙකුට ශ්‍රද්ධාව හරි පිහිටල තිබ්බන එයා බුද්ධ වචචන ඒ කාන්තයම පිළිගන්න ඇයි සරණග බුදුරජාණන් වහන්සේ ශාස්තුෘරන් වහන්සේ. එතකට සාස්තෘූණයේ අපිට එක්කනයි. ඒතමයි භාගවත් අරහත් සමා සබුදුරජා අපි පුද්ගලයකු වසයෙන් සරණයන් එක්කනයි ඒ කවුද බුදුරජාණන් වහස විතරයි වෙන පුද්ගලි සරණයන්නේ වෙන සරණයනවා ඉන්න පිරිසක්. ඒ තමයි බුදුරජාන්සික ශ්‍රාවක සංඝයා ඒ පිරිසකුයි සරණයන්. පුද්ගලයක් වසයෙන් සරණයන ශ්‍රාවක කික්කනයි. ඒ තමගේ ශාස්තෘ වූ භාගිව තරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණයි. එතකොට දැන් අපේ තුළ තියන අපි යම් කිසි කෙනෙක් දැ බදධ වචනී තියෙ එක බුදුරජාසේ දේශනා කරපුක සමහරට පිගන්න කැමතින. එ මහා චර්රවරේ කර කවරුහරි මොක් කරවෙන මොක කවරුහරි කියනෙ එකක් තම එයා පිළිගන්න කැමැති. එතකොට එයා ටඕන යම් ගැජිවෙේට් එක. යම් කිසි මොහරි පHද එක ගහල තියනවා නතකට ඒක තමයි එයා ශස්තෘූණය PHද ගෙන. එඒගේ පොතතමයි පිළිගැෙන නමුත් සූත්‍රය තුළ තියනදේ බුද්ධ වච්නයටට පිළිගන්න බෙහම පිගන්න නැත්තිේ හේතුහමතම ්‍රද්ධාව නැතික මයි තරහරවෙන්නපා මෙහෙමකිව්වට ඒක හේතු ඇත්තරම ශ්‍රද්ධාව නැතික. මොකද සරණගේ අනන් ඔහ සරණයන්නේ පුද්ගලයක විදියට අපගේ ශාස්ත්‍රූභාග්‍යවත් තරහත් සම්මාහා සම් බදුරජාන්සේ පමණයි. එතකොට අන්න බුදුරජාණන් වහන්සේගේ අවබෝධේශ්‍රාවකය පිළිගන්න. ඔන්න ශ්‍රද්ධාව අනිත්ක පින්න දැන් ධර්ම සේනාධිප සාරිපපුත්ත මහරතන් වහන්සේ අ රජතුමාගේ ආඥාව පතුරුවන කෙනාවගේ තතාගත බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලා කියලා බුදුරජාණ වහන්සේ බුදධාඥාව පතුරුවන් ධර්ම සේනාධිපතින් වහන්සේහෙමන ඒ කැමෙනෙක්ටම තියෙන්නේ යම් හැකාවක් යම් දැනවත්යනවාද ඒ ගෙනගත්දේ ප්‍රයෝජනයටගෙන් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලේ අවල් බුද්ධ දේශන විදිටයි තියන්නේ කියට කතාකර ධර්මය කොච්ච ලස්සට බලන ොද කට ධර්මේ විවෘත්තව වන විවරත්ත වන හම තමයි ධර්මය බලන්නේ ුදුරජා තකොට අන්න සරගගේ ශාස්තන් වහන්සේ දැ මේ සූත්‍රයේ කරුණු හැදම දැන්හ කරුණු දය. ්‍රිපුත්ත මහරත වහන්සේ දේශනා කරන වන. එතකොට දේශනාව අවසානය හැම කරුණකම තියෙනවා තතා අවිතතා මාගේ ශාස්තුෘන් වහසේ මෙසේ වදාලසක මේරෙන් දත යුත්තේ කිය සාරිපපුත්ත මහරතන් වහසේ අවසානය ශ්‍රාවකයක විසින් ප්‍රසංසාාවට ලබන්නේ ප්‍රසංසාාවට ලක්කරන්නේ තමන්නමි. ශාස්තෘන් වහන්සේ. මොකද ශාස්තෘන් වහන්සේ තමයි ඉධර්ම ඒදන්න ධර්ම මූලික උපන් ධර්මය උපන් ශාස්තුන් වහසේ උතු හදමදලි. ඒකන පි අසන්සර. රහත සූත්‍රයේයවසායට තියන බුදුරජාණන් වහන්සේ ලෝක අනත්තර සිහ රජාණන් ව සේකය කියලා රහතරහන්සෙල සිංහනාද පතර තුර දැන් ගාථාව අවසාන තියෙනන ුදුර භාරහතන් වහන්සල්ලා දේශනා කරලා එතකොට අ ඒ එක ඉතින් ඒනිසා න ්‍රදධාවෙන් එතකොට ්‍රද්ධා ඉන්ද්‍රිය. එතකොට ඊල්වට බුදුරජාස දේශනා කරන සද්ධහ විරිය. වීරිය යනු කුමන්තු. මෙහිලා ආරය ශ්‍රාවකයා එතම අපි සාමාන්‍ය හල තියන සතර සමයයක් ප්‍රධාන වීරය ඇති විදේශනා කරන්න වීරීන්ද්‍රී ඇටති මෙහිලා ආය ශ්‍රාවකයා පටන් ගත් වීරී ඇතිව වාසය කරයි අකුසල් දහම් ප්‍රහාණය කිරීමට හා කුසල් දහම් උපදවා ගැනීමට දැඩිවීරයෙන් තාමවා දල්ව විදිර ැඩිවීරීෙන් යුක්ව දැඩි පරාක්‍රමයෙන් යුක්ත වූ වේ වෙයි කුසල් දහම් පිළිබඳ පසු නොබටන වීරී ඇත්තේ වෙයි ඔහු නෝපන් පාපි අකුසල දහම් නූපදවීම් පිණිස ඇැමැත් පදවයි සන්දන් ජනීත වායම විරිය ආල ිදි චිත්තම් පක් ගන්න හති පදවවිදිර දේශනා කරන්නේ. නූපන් පාපී අකුසල ධර්මය නූපදවීම පිණිස. ඒයට පස්සමකක්ද උපන් පාපී අකුසල ධර්මයන් ප්‍රාණය කිරීම පිණිස. ඒට පසේ තමයි නූපන් කුසල ධර්මයන් ඉපදවීම පිණිස. උපන් කුසල ධර්මයන්, භාවනාමසියන් විපුල බවට පත්කර ගැනීම පිනිස අන්න. සදන් ජනීති වායමති වරියන් ආර්යපති චිත්තම් පග වෑයම් කරයි කැමැත් උපදවයි වෑයම් කරයි, වීරී අරබයි සිත දැඩිකොට ගනී පදන් වීරී ඇද එතකට ඔන්න වීරී ඉන්ද්‍රිය. දකට මේක ඉන්ද්‍රියක් වීරිය. ශ්‍රද්ධහා වරිය. ඊළඟට සති සතිය තමයි බුදුරජාස බිහිල්ල දේශනා කන මහනිින් මෙහිල ආර්ය ස්්‍රාවකයා සිය ඇත්තේ වෙයි. උතුම් සිහියෙන් හා අවස්ථාාවෝචිත, නෝනි පරමේණ සති නේපක්කේන සමන්නාගුතක අවස්ථාාවෝචිත, නූනිින් යුක්ත වූ වෙයි චිරකතම්පි චිර භාෂිතම්පි සරිතා අන බොහෝ කලකට පෙර කළ දෑත්. ඊට පස්ස බොහෝ කලකට පෙර කිව් දෑත්සිහි කරයි. නැවත නැවත සිහි කරයි. අන්න එතකොට ශ්‍රාවකයා තුළ තියෙන් ඕන දැන් අවස්ථාෝචිත ප්‍රඥාව කියනක. නොන කියන එක. එතකොට මේ අවස්ථා ෝචිත කියල මෙතනිද බුදුරජාණ දේශනක දැමේ සමහහා සාමාන්‍ය වාහාරම මේි පට්ික් කොයාගන්ඩරය හො එන ඇතුමක් කොයා ගන්න රස්සාාවක් කොයාගන්ඩර කරන කට්ටක මනමීම. ඒ කට්ටකම ට සාමාන්‍යවාහරය අපි කරන කරන කට්කංවලට තමයි මලසික කියයෙන් අවස්ථාෝජත ප්‍රඥාවගේ. ධරමී තුළ අවස්ථාාවෝජත ප්‍රඥාවක කන අකුස ලේන කොටන්න හඳු ගෙන දන් කායනු පස්සනව කා දැම්. සතරසට පට්ායේද මාතුකා ද කලින් ඩස්ටානල අපිතා කරනුකට පින්නවීමට මතකඇති විස්තර කර. ආතාපී සම්පජානෝ සතිමා. කෙලෙස්තවන වීරියත් සිහියත් නුවනත් කියන කරුුතුර ඇතිකර ගැනිමින්. ද්‍යාදමනසන අ ිද්‍යාව දුම්න්නලස දුර කරන්නුව. එතකොට කරුණු දෙකක් දු කරනු කරු තුුණක් කෙකෙන. එතන ආතාපී සම්පජාන සම්පජාන කියලා කියන්නේ ආථාපී සම්පජාන සතිමමා. එතකොට වන්න සිහය. එතකොට සහිද මේ මේ කාරණාව තම යන විස්තර වෙන්නේ. එතකොට අවස්ථාවෝචිතයි කියලා කියන්න එතන ද අකුසලේ දුරකරන්න නෝන්න කරන නුවනින් යවයා යුක් තයි කියෙනක. දැම් මෙන්න මේක තමයකුසලේ කුසලේ අකුසලය හරියට හඳුනා ගැනීමේ අවස්ථාවෝචිත ඕන තියෙන් න නැත්තන් ඒ කුසලේ කිය සමහරියට අකුසල ඇතමයි ගන්න. ඒම නැත්තම් පව කියල සමහරයට පිනක් බැල මේ දැන්. පව කියලා හිතගන්න එයා පිනකටයි. එතකට ඒ පව කියලා හිතන්ගන්න ඒ පවතමයා පින විදියට සමහරයට ගන්නේ. එතකොට ඒ කුසලේ අකුසලේ යහපත අහපත බේරලා ගන්නන්නයට අවස්ථාවෝයිත නියෝන තියෙන් ඕන ඊට පස්සේ කකුසලේ හරියට හඳුන ගන්නුවෝ. මේ කාමේන කාමේ මේ ව්‍යාපාදින ව්‍යාපාදේ මේ ීන ිද තින විිදේ උදච්චුක් වන උද්චකු විචා විචිචා සැකේනන් සැකේ. එතකොට ඒකට මෙහම රාගස්ස පහණයමත්තාභාව. රාගස්ස පහනයේ අසුබේ භාාවය තබා. එතකොට ඔන්න අසුබේ වඩන්න වනේ ඔක්කම අවස්ථානද නින් තමයි ශ්‍රවිකට වැද ගත්වෙන්නේ. මෛත්‍රියන්න වඩන්නවනේ දේසි සිදුරුවෙන්. කොට අවස්ථාවනොත් නූනින් තරු රගන ්‍රහක කියන්න දුරනදැෙන් සබ්ාාව සූත්‍රයේ දේශනා කරන්න බදුරජාණන් වහන්සේ. එතකට මින්නනම මේම ආසරවයන් මන්නම අකුසල් මේමේ අයුරින් දුර කරන්නවා. එතකොට මගැරීමෙන් දුරන්න තියෙනකුල්ද වඩාගෙන භාාව කරලයක හරරියන්න. යතුට භාවෙන් දුර කරන්න න සුර වෙන තියන. පස ගහරමින් දුර කරන්න නස්්‍ර වනමතින දැන් චන්ඩ හස්තියා ඊට පසේ අට පස සත්තුව ගැරමීම දුර කන සතක්කන තන කලේමදගේෙ අලිය ස්ස හකි කියල කොද මගෙන බාව කරනගන්න මීතියන්නේ. එතකොටේ නුවනින් තමයන්නේ ්‍රාවකක තේරුම් ගන්න. එ මේ ඔක්කොම් පටල ගත්තු තන්න අච්චාරුවක් කරගෙන අවසානය තමයි දැන් සමහරුව ඒකන බොහමේ ආර උපවාදයට ලක්වෙන්නේ පව්කරගන්නේ සහර කියන අයිංසකව ළමය කොන්න ඉන්නවා දැම් මේ කොල්ලට න ගුණක් ඩ හස හිතන. මෙ මේ මොකද කරන්න භාවනා කරන්න යනවා කරන්න ගිහිල ඔක්කො මනගෙන හරිට ගරු ඇසරක් නැව ධර්මය කියවන්නනතු එක බහගූත පොත්පත් කියල අන්න ඔලු වුල් කරගන්න ඉතින් අවසාන පිස්සෙක් තමා. ඊටට පිස්සෙක් වුණට පසේ ලෝකී අනිත් මිනිස්සු කියන භාවනා කරන්න පහහර රයිහා ගෙදර කොල්ලට පිස්සු හදනක. එකට භාවනාවයු පිසු හැදනක්. එත ලෝකයේ යන්නේ පින්නස්වාමින්නා සේ විදියට. එදකට එය හේතුවෙන් ආරුපාදී කර ගැෙන ධර්මය කිය පිසු හදෙන දෙදයක්න වනි එතකොට අක මේ ඉන්ද්‍රිය ධර්මේ ඉන්ද්‍රීයන්ගේ හරියට පිහිටම් වැදගත්වෙන මගලකන් ඒ හේතු ඔක්කොම සදධහ නැකම යා දීන. එතුට ස්‍රද්ධහ රයට පිහිටියොත් එතුට නනි ඉන්ද්‍රී ධර්ම සියල්ල පිහිටනවා එතවට ඉන්ද්‍රිය ධර්මෝලි මූලික වන්න කැනිමටලගේ බුදුරජා දේනාකර ප්‍රඥාවයි. එතු ප්‍රඥා මුල් කරගන තමයට සද්ධහ ප්‍රඥා මුල් කරන තමයි වීදිය ප්‍රඥා මුල් කරගන තමයි මේ මේ දම මේ කතා කරන සහිය. ඒඟ ුදුරජාහ දශනා කරනවා දැන් මෙතනද සහද ට පස්ටි ක ලස්සන ුදුරජා දශනක ොවිදර නොන යුක්තු මොද කරන්න හු කය පිබඳව කායනු පසන වන වාසය කරන ට කට සතර සත පට්ාන වඩන්නේ. ඒට පස විදීීමම් පිළිබඳ වේදන ප්‍රසනා වාසය කරන්න ේදන යතා ස්ුභ්‍යබෝධ කරන ඒට පස සිත පිළිබඳව චිත්තාවන සිිත යතාස්ුභයාවබෝධ කරන්න. ඊට පසේ දේශනා කරන ධර්මයන්ගේ යතාස්ුභාවබෝධ කන දම්මාන පසනයවන සසිහය. ළඟට බදුරජා දේශනා කරනමකද සමාධීන්ද්‍රියයන කුමක්ද. ඒ තමයි මේදැ සීහෙන් වාසකර ම නිසාම කුමක් දෙ ලබෙන්නේ ආරියු සමාදී ඒ මයි මහිලා ආර්ය ්‍රාවකයා නුවනාරමුණ නිවනාරමුණු කොට සමාධිය ලබයි. එතකොට සමහරයට එ සමාධී වඩන්නේ සහරයට කෙනෙක් කෙනෙක් සමාධී වටන්න යා මුල් කරගන්න දිවවි ලෝකටයන්. එයා සමාධී සහරට කෙනෙක් මූලික කරගෙන වඩන්නේ බම්ඹ ලෝකටයන් නමු ස්්‍රාවකය සමමාධී වටන කුමක්ද නිවනාරමුණු කොට සමාධී වඩයි. දැන් අපි සිල් ගන්න. දැන් පාන්සිල්ලර අන ඔයි සල්පා ඔක්කෝම අරම්මණන් ඉවර වෙලා අවසාන කියනවන මේ සීලේ මේ ජීවිතය යහපත පි නිසද පරලව සුගතිය පිණි ඊට පස කියනකත් තිවන් මේ සීලේ මහට නිවන අආබෝධේ පිනිස දුපකාර තකට නිවන මුල් කරගෙන අන්න සීලේ වැඩුවේ. ඒවගේමතම හිෙස්්‍රාවකය සමාධියත් වඩන්න නිකුමකටද නිවනාරමුණ කොට සමාධී වඩයි. දැ නැත්ත විධාරමුණු මුල් කරගෙන සමාධී වැඩුවත් ඒක සම්මා සමාධයක් වෙන්නේ. ඉද බුදුරජාණ දේශනා කර සිත එක බව ලබයි අන්න නිව මුල් කරග ය භාව පුරදු කරගන දෙදන්ර සත පට්ානය පුල් කරග ඔන්න සිතඒ එක බව ලබයි ඔහ කාමයගම අක්කුස ධර්මයෙන් විතක් විචාර සහිත උන පලන දයානදවනි ්‍යානේ තුන්ගෙන දානේ හතනු දියන ඉන්න සම්මා සමාධ ඒ සමාධන්දියයි ඊළඟ බුදුරජාස දේශනර ඕන ප්‍රඥයින්දී එතකොට මේ ඉද්‍රියී ධර්ම පහයේ ලවත්මිඉද්‍රිය ප්‍ර්ඥාව ඉස බොන්න භාගතුන දේශ කරන මහහිනි මෙිහි ආර්ය ශ්‍රාවකයා ප්‍රඥාවන්ත ව ඔන්න ප්‍රඥාවන්ත වෙනවා කියන එක. ඒතමයි බුදුරජහන් දේශනා කර හට ගැනීමත්. සමුදයත් අත්හංගමියත් නැතිවීමත්. දැකීමට සමාර්ථ ප්‍රඥාවෙන් යුක්තවෙයි. සමුදයෙන් අත්තංග මේකට හට ගැනීම ැතිවීම. කුමකදෙ ලවු ස්සරහට දේශනාරනමකක්ද දකීම සමාර්ත ප්‍රඥාව යුක්තවේ තමයි ආරයුතිවුවබෝධය ඇතිකරවන මැනවින් දුක් සේකරවන ප්‍රඥාවෙන් යුක්තවේ අන්න කුමකද දකින්නේ ඔහු මේ දුක යැයි. ඒ වූ සැටියෙන්ම දැන ගනි. අන්න දුකේ යතා සුභාවය දකින්නේ. දැන් අපි හලතිවන ශ්‍රද්ධවැලෙනක දුකෝප නිසා සද්ධ. දුක පිළිබඳව යම් අවෝධයක්ති දුක පිළිබඳවබෝධය කියලක මේ රස්ව කො ගන්න බැලු දේ ගල්ලයෙන් කෝච්චය කළ කොඩ් රදානයෙන් බැල රවාවටය එක තියෙන දුක හිතන එකනෙමින්. එතකොට දුක යතා සුභාවය කියල මේ සසර ග නීතිය වැඩ පිළිවෙ. ඒ කියන්න මේ ලෙඩවීම මරණය සෝගකිීම දුම් පරිදේව සුසුම් මෙෙලි මේ සසර යන්න තියෙන දුක යතතාස්වභයවයටටතේ එයාට යම් කිසි අවබෝධයක්ක ශ්‍රාව කඇති කරගන්න. ඒ අවබෝධ ඇතික කරකිරීම යුක්තවතම අන්නේ දුක පිළිබඳව වය කල කිරීම. ඒ කල කිරීමත් එක ම අන ඉන්ද්‍ර ධර්ම අපිතක ප්‍රඥාව ඉමුල් ලුණියන් එතකයි බුදුරජා දශනා කළින් මේ හැම ඉන්දිරිගන ප්‍රඥා මුල් වෙනවා කියලා. ඕන දුක පිළිබඳ යැයි වූ ඇති සැටියෙන්ම දැන ගනි. ඊට පස දේශන දුකේ හට ගැනීම මෙයයි. කියන දුක් හැටැනීම තන්නවා යෝ යායන් තන්නා පෝර්නො භවික ඒ විදිහට. ඊට පසේ තමයි මේ දුක් නිරෝධය ඒ සටියම දෙගන යෝ තස්සා ඒ තන්නහාය අ සේස විරාග නිරෝධ. ඒ කල මෙන්න මේ තන්හා විතර නැතුව නිරද්වීමක් ඇද. ඊට පස මේ දුක් නිරුද්ධ කරන්නව මාර්ගයේ එතම මේ දුක් නිරුද්ධ කරන්න තියෙන මාර්ගම මේ එක අයිතකොටිය දැන් ලෙඩවීම සෝකය පරිදේවේ දුක්දුන්න සුසම්හෙලීමෙන් නිදහස් වන්න ඕන කියලා ඒ ශ්‍රාව කියඇතුල අබෝධයට පත්වෙ ආර්යෂ්ඨයන් මාගේ දුක් නිරද් කරන මාර්ග. දැන් අපි තුළතියන්නේ එක්කො යන්තරයක්. එක් විශ්නවා ගොර දාගන එතකොඔයාගේ දුක නිරුද්ධ කිරීම මාර්ගගේ වනි වි්වාගෝර. ඒම නැත්තත් රාහු. ඒ දුකරතියන්නේ රහගාව. ඒම නැත්තන් කේන්දරෙ. එතකොට එයාගේ මාර්ග එකයි දුක නිරුද්ක නමු ශ්‍රාවකයාගේ ශ්‍රද්ධාව පිහිටපු ශ්‍රාවකයකොට ඇතියෙන්නේ කොමද දුක නිරුද්ධ කරන මාර්ගේ මාගේ ශස්තුන්හ දේශනා කල ආර්්‍යශෂ්නායක මාර්ගේ වෙන්න කිසිම දෙයකින් මේ දුක නිදහස් වන්න. එකට ඔන්නඔ අවබෝධී වන්නකොම ප්‍රඥ. මේ ප්‍රා න්ද්‍ර රජාන්ද ඔන්නොේ ප්‍රඥා ල්රගෙනම අන ්‍රද්ධාව වරිය සතිය සමාධවට තවතවන්න හේතු පල ධර්මයන්ගේ හට ගැනීම නැතිවීමේ ආයතනයන්ගේ පංචපාක දැනගෙන අ ්‍රාවකය මග පල වබෝධ කල න ඉන්ද්‍රිය දරම ඉන්ද්‍රියගේ හට ගැීම ටපස හරි ලස්සනයි පින්නස්වාවමන් හස. පින්වත්න ඉන්ද්‍රිය ධර්ම මුල් කරගෙන දර්වාර්ගේ ගමන්රන හැටි හරි ලස්සන සූත්‍ර දේශාව තියනවා ඒතමයි ආපන සූත්‍රය. ද ආපන සූත්‍රයේ හරි ලස්සන න්න බුරජාස දේශනරන ආපන සූත්‍රයේ දේශන කරන සාරපුත්්‍ර මරතන් සිට. ඒතමයි බාග්‍යවත් බුදුරජාන්ේ අංගජනපද ආපනම් ගමේ වැඩිනීමට ආසාරපපුත්්‍ර මහරත්තනස මෙහම දේශන කළ බුදුරජාන්ස දේශනා කරන සාරිපුෘත්තයනී යම් මේ ආරි ශ්‍රාවකයක්. තතාගතියෙන් පිළිබඳව ඒ කාන්ත බවට පැහැදිී ගොස්. බලව ්‍රදධාව යුක්තවේ දන්න ්‍රද්ධාව යක්තය තතා ගතයනස අන්නර කේපිවිදිට පහැදීම වරහන් සම්මායේ ගුණේ පහැදීම යුක්තු වේ නම්. ඔහු තතාගතයන් පිළිබඳවහෝ තතාගතයන් වහන්සේගේ බුදුසුණු පිළිබඳව හරි ලස්සන පින්න ස්වාමන පින්වති දේශනා කරන අහනවා භාගවත් බුරදුජරහන්සේ සැකරන්නේද විචි ිච්චා කරන්නේ දකෙල් හැවවා. එතුරට ්‍රද්ධාව වන්නහා බනාකොට පිහිටියන. ඒ ්‍රකය තතාගතයන් වහන්ේ ගෙනහත් ඒ බුදුරජාන්සගේ ධර්මය ගෙන හරි ඒ සාාසනය ගැහ අනවා ාගත බදුරජන් සාරිපුත්ත මරතන් වහසගේ සකරන්නේද විච්චා කරන්නේ ද කියල්ලාහ එතකට සාරරිබුත්්‍ර මරත දේශනකන ස්වාමී. යම්ම ආරි ශ්‍රාවකී තතාගතයන් වහන්සේ පිළිබඳඒකාන්ත බවට පැදිී ගොත් බලවස් රද්ධාවව යුක්තු වේ නම් හ තාාගතය වහන්ේ පිබඳව හ තාාගතයන් වහන්සේ බදුසන පිඳව හෝ සැක නොකරන්නේය. එතකොට එහන සැකේතියන්නේ යඇයි. ජිචා කරන කරන්නේ ශ්‍රද්ධහව අඩුවක් නේද. එතකොට සැක නොකරන්නේය විචිකිච්චා නොකරන්නේය මේ බුදුරජාණන්ස දේශනා කරන්නේ. ස්වාමීනී සැත් ආරය ශ්‍රාවකයයාහට මේ කැති වියයුත්ත ඔන්න සාරපපුත්්‍රම මරතන දේශන කරනවා. එනම්. අකුසල් දහම් ප්‍රහාණී පිණිස, කුසල් දහම් ිපදවීම පිණස, කුසල් දහම් පිළිබඳ දඩි වේරයක් දැඩි ප්‍රරාක්‍රමයක් අත්ුහල වේරයක් ඇතිව. අටන්ගත් වීරියෙන් වාසය කරන්නේ යන කුණයි එකොට ්‍රාවකය කෙතකොට සද්ධහම යක්ත කෙනනන්නේ කුසල් දහම් දියුණු කරමින් අකුසලේ ප්‍රහාණය කරන්න කමැත්තක් ඇතිවන ඒ එක වෙනව කියෙන. යන කරුණයි ස්වාමීී අන්නේ කරුණක් ඇදද ඒ කකුසලයන් දුරුකරමින් කුසල් දහම් උපදවාගන්න ්‍රාවකයක් යුතු වෙනවාද අන්නේ ඒක කියන ඔහු තුළ යම් වීරියක් ඇද. ස්වාමීණී භාගතුනස ඔහු ඒ ඒ ස්්‍රාවකයගේ ීරරිිය ඉන්ද්‍රය න්න බල වේර න්ද්‍රය යක එක ෙකොට න්න. ඒ ද පිට නම ඉද්‍ර ර්රම පිහිටීමමත ති වේශ ර අතාකරද කල මතක්ර දේශනාව තියෙන පිළිවර චන්දන්ජනීති වායමති වරයම්ආරම චිත්තම්පක්ගන්න තුර යම්මකුසල දුරන්න කුසල කොඩට යම් කැත්තක්කෙන්න එ කකුසල ආදනව දැනගෙන කුසල නිසංසකලාය චන්දයක් ඇතියන කුසල් වඩක් නොනක. එතනතම වීරී ආරම් වේ මුල් ව මලි මූ ආරම් මයි එතකොටහ? න්නඔහගේ ර ඉද්‍රියයන තකොටන වීරී හට ගත්ත. තු වීරරි ඉද්‍රිය. ඊට බදුරජාන්ස එත පස්සවන දේශනා කරන ස්වාමීණී ඔය විදිහයට පටන්ගත් වීරී ඇති සැදැහව තර්යශ්‍රාවක හැට මේ කැති යුත්තේ දැන් න්න අර විදිරි ්‍රද්ධාවෙන් අධාගෙන වීරීින් යුක්තව ව ශවාාවක මේ කැමති ීත්ව. එ නම්. උතුම්සිහයෙන් හා අවස්ථාවෝචිත නූනී යුක්තූ වේ වෙයි. බොහෝ කලකට පෙකළද ඔන්න විදිර සිහිඉන්ද්‍රියගෙනද සහි ඇතේවෙේ යන කුණ එතකට සීහෙන් යුක්තව වවා. ස්වාමිණි ඔහු තුළ යම් සතියක් ඇද්ද. ඒ ඔහුගේ සතීන්ද්‍රිය අන්න එතුකට ශ්‍රාවකගේ සතීන්ද්‍රී හට රගට පීටලම්. ස්වාමීණි පටන්ගත් වීරී ඇතිව දැගුණන වීරීඉදරිීතියන පහටන්ගත් වීරී ඇතුව පිටවගත් සහිය ඇතු සතීන්ද්‍රී ඇතුව. සැදහැවත් ආය ශ්‍රාවකය හට මේ කැමිති වී යුත්තේය. එනම්, නිවන අරමුණුකොට සමාධිය ලබන්නේය. සිතහේ ඒ ආග්‍රතාවය ලබන්නේය යන කරුණයි ස්වාමිනිණ, ඔහු තුළ යම් සමාධයක් ඇදද. ඒ ඔෝගේ සමාධීන්ද්‍රිය විරීන්ද්‍රිය සතීන්ද්‍රිය සමාධදය හ ෝගේ සමාධීන්ද්‍රම යාපන සූත්‍රය තියන්නේ. ස්වාමීනණී පටන්ගත් වීරී ඇතිව. පිටවාගත් සිහි ඇතිව. සමහිත සිත් ඇතිව. සැදැහවත් ආර්ය ශ්‍රාවකය හට මේ කැමතිවයුත්තුය න වීරිය සිහය සමාධීතියනක නට මේ කැමතිවයුත්තය එනම්. මේ සංසාරය කරවලක් දක් නොහැකි ඩැගවු ශ්‍රාවකය හිතන විදිහ මේ කියන්නේ. න ්‍රාග න අවබෝධී සරණ ෑමතයක් කොහොගේ ඇතිවන ධර්මත් ඥාන ඒ අවබෝධීන් හිතන දේ ඒ ඥානීින් හිතන දේමකක්ද මී සංසාරය කෙරවලක් දැක් නොහැකිය. එතකට සංසාරය අනේ කරවල කොහෙද අග ොහද මුලක් අන්‍යත ැන් හොයන් එන්න ්‍රාවක කෙල්ිම සීරනමක කෙරවලක් දැක්ක නොහැක්කේ. දැ අපි අනි කෙරවල ොහද න හ න ක තරන අප ඉද්‍රී දරම පහිට නද න. ෙතුරට සංසාරයේ කෙරවලක් දැක්ක නොහැක්කය. අවිද්‍යාන් වැසුනු. හන්නාවෙන් බැඳුනුම්. සත්ත්වයන්ගේ සසරේ සැරිසරා යාමෙහි ආරම්ග කෙරවලක් නොපෙනේ. මේ ශ්‍රාවකවබෝදධය. අවිද්‍යා වනම් ව ගනාන්දකාරෙහි ඉතිරි නැතුව, විරාගයක් නිරෝධයක්, උන් අවිද්‍යාව ඉතිරි නැතුව විරාගයක් නිරෝධයක් ඇත්ද. යම් මේ සියලු සංස්කාරයන්ගේ සංසිඳීමක් ඇදද. සියලු උපදීන්ගේ ඒ කියන්නේ කෙලෙ සහද බවය ඉපදීම, ඒන බව ජාති ජරාරන සෝකයි තුන එක ට කියන උපදදි කියන වචන. ඒ තිය හරි ලස්සන දේතන පසන සූත්‍ර විතරක උපදීගේ බැහැර කිරීමක් ඇත්ද. තෘෂ්නාව ශේකිරීමක් ඇදද. විරාගයක් ඇත්ද. නිරෝධයක් ඇද නිවනක් ඇදද මේ ශාන්තූ දේතකොටේ ශ්‍රාවකයා නිවන ශාන්තයි කියනකා පිගන්නවන්න. ශාන්තූ දෙයක් කියලෙ ස්්‍රායක සිහි කරනවා. ශාන්තූ දෙයකි මේ ප්‍රනීතූ දෙයකි මේ භාවනාවක්නමී. මේ ප්‍රනීතුව දේ යන නිවන පිබඳව මෙේ භාවනා කරන්නේය කිය අවබෝධයක් නැවේ කියන හරි වච්නම තිනවා මෙසේ දන්නේය. එදට ශ්‍රාවකේ දන්නව විතරයි. මෙසේ දන්නේය යන කරුණයි. අන්න එතකොට. ශ්‍රාවකත්වය කියනක. මෙසේ දන්නේ යන කරන ස්වාමී කලින් වචටි ගයි පාර කියන පුළ නොන්දයි ග ඒ කිය න්න හරි ලස්සනයි ිනස්වාාව නස ඔන දශනාරනවා කොහොමද ඒ තමයි කියනවා? මදශාවකයාගේ දැනීම කියීීමව ශ්‍රාවකභූමිට පැමණීමත්තකකොන්න මේ සංසාරය කෙරවල දැක්ක නොහැක. අවිද්‍යාවෙන් වැසුනු තන්හාාවෙන් බැඳනු සත්වයන්ගේ සසරයේ සැරිසරා යාමෙගේ ආරම්භග කෙලවරක් නොපෙනී. අවිද්‍යාව නම්මු ගනාන්දකාරයේ ඉතිරි නැතුව නිරෝධයක් ඇදද යම් මේ සියලු සංස්කාරයන්ගේ සංසිදීමක් ඇදද සියලු උපදීන්ගේ බැහැර කිරීමක් ඇද තෘෂ්ණාවේ ශය කිරීමක් ඇදද. විරාගයක් ඇදද, නිරෝධයක් ඇදද නිවනක් ඇද්ද මේ ශාන්තූ දෙයකි. මේ ප්‍රනීතූ දෙයකි යනුවන් ඒ නිවන පිළිබඳව. ඒ ධරමයන් පිළිබඳව මෙසේ දන්නේය යන කරුණයි. උන්න ශ්‍රාවක මුලින් ඇතිවන මේ අවු අදධා අතිි ච සදධා ච ස්‍රදධාය අදාහගන්නක හෙමයි පින්න සහංස් ව මේක. ඒද සමන සරම හරක් වෙලා එල්ලූවෙලා. සංසා ය හො ැල් යනෙ කියල දත් බුදුජාන් විික්‍ෂ තිස්නමකින් විශ්වාන්ස තිස්නමගේ හදදි තිස්නම පසන වදාරේ භාග්‍ය තුන් වහන්සේ මුොල් කරගන මේ ධර්මය තියීම. අපි භාග්‍ය තුන් වහන්සකින් අහල දරාගන තියෙන්නේ සංසාය හරක් කල ඇදදි බෙලිකපුුම් බා මහාසාගර ජලට වඩාලේ ගලාගනකිල්ලාේක්ක කන ගි චීවිතගන ීමේ. නමර් ස මයි ඊට පසේ බුදුරජාන්ස කරන අනුසාසනාවේ රහත්්‍ය දැ එතකට මේ අවෝධීතන නිවන ශාන්ත ප්‍රනීතයි මේ ධර්මය ආරම්භ කරවලත් අවිද්‍යායෙන් පටන්ගත්ත මේ සසර ඒතකොට ඉස් දැම්ම මේ අවබෝධයක්න මේ දැනීමක් විතරට දන්නේ ස්වාමී ඔහු තුල යම් ප්‍රඥාවඇද මේ යඔහගේ ප්‍රඥ න්දේ බලන්ඩස් මුලින් ඇතිවන ප්‍රඥා. ඉද බ මේ ඇසකනනානසේ පංචුපාදනස්ක අන්තති දු කනාත්මයි කියලා න්න මහාවබෝධයක් නමේ මේ මූලි ඇතිවනඥ ප්‍රඥ ඉන්ද්‍රියය කියෙන මෙ ස්වාමීණී හුතු ඇතිවන ප්‍රඥාවකද මේ හෝගේ ප්‍රඥ ඉන්ද්‍රියයි. බලන්න්න ශ්‍රාවවකයගේ. ස්වාමීනී ඒ මේ ආර්ය ශ්‍රාවකය මෙසේ ඒතවත් බලවත් වීරයෙන් යුතුව. මෙසේ සහි කරකර. මෙසේ සිත තැම්පත් කරර. මෙසේ දැන දැන මෙසේ ගැඹුරින් අදහ එනම් යම් ධර්මයක් මා කලින් අසන ලද්දේද. මේ ධර්මයනුව ඒ ධර්මම මම දැන් කයන්ද ඉස්පරස කොට වාසය කරන්නමින්. තුට කයින්ද ඉස්පර්ස කන කියන ධර්මය. ඊරද ප්‍රඥාවන්ද විනිමවිිද දකිමි ස්වාමීනිී ඔහු යම් ශ්‍රද්ධාවක්කද මේ හෝගේ ශ්‍රද්ධා ඉන්ද්‍රියයි. ඇතුට බලන්න පින්න ස්වාමීන්හසේ එතකට ්‍රද්ධහා ඉද්‍රිය කියලකෙන ්‍රද්ධාවතින කයනුොත් ඉස්පාර්ස කරමින් ප්‍රත්ඥායන්ද නිවද දක්මින් දකින මයි ්‍රද් න්ද්‍රය දර්ම රද ඒ ධර්මය ලබ තුරත් ය ධර්මය වැඩ න ක දකින දකි ම තක ය ද පර්ස කරමින් ප්‍රඥාවේන්ද විනිමින් දකේවල් මේ හුගේ ්‍රද්ධ හින්දය කටපට කලිපටන් ගත වීරියෙන් විස්තර කරගෙන වීරයේ සතිය සමාධයේ ප්‍ර්ඥාවගේ ඇවිල්ල ඔන්න ඊට පසේ තමයි අවසන ශ්‍රද්ධ හින්දරීම මතික ප්‍රඥා ල් වුව. ්‍රඥ ල්ල සිහි ප්‍රඥා ල් ීර ්‍රඥා ල්ල වාදයක්ක්. එතකොට ඔන්නව දිහයට පින්න ස්වාමින්හන්ස ඉන්ද්‍රිය ධර්මයන්ගේ හට ගැනීමත් ඊට පසේ ඉන්ද්‍රීයේ ධර්මයන්න මොනවද කියලා අපේ භාගතුන හරි ලස්සනට අපි දති බංග සූතර ආපන සූත්‍රයන සාර පින්න ස්වාමීන් හසේ පින්නත්්‍යපි කතාබා කලා. බොහොම් ප ස්වාමින්හන්ස පින්න ස්වාමීන්හන්සට බොහෝ දහම්රන රැස. ර්මය ගන ශේෂච ධහම් කරුණ ඇස අද දවස අපට අනුශාසනාවදිට කියලා දන්න තින් පින්න සාවින් වහන්සේගින් අපි ඊළඟට ආහන බලාපොරොත්තුවවෙනි පින්න සාවින්හන්ස ඉන්ද්‍රිය ධර්මයන් මේ වඩක්දී එක එක්නාගේ ස්භාවය එකේ කාකාරයි බුදුරජාණන් වහන්සේ ගැන වෙනම් වදාළ දේශනාවන් තිීෙන අුශසනාව ඉන්ද්‍රිය ධර්ම වඩක්දී එකඒක්න වැඩිනි ස්භාව වෙනස් එතකොට ඒ තමන්ගේ ඉන්ද්‍රී ධර්මයන් වැඩින ස්භාවයන් හඳු ගැෙන ධර්මාර්ගය ත්හ ගන්න නා කාරගෙන බුදුරජණන් දේශනා කල තියීමවා ඒවකගින් පිනස්වාවන සර ශ්‍රද්ධාව දැක්කුත්තේ කොතැන් හිද කියලා. දේශ නවතියන අන්න ඒගෙනත් අපි කතා කරලා ඒගෙනත් කතා කර. රණයි ගරුණේ පින්න ස්වාමන් වහසේ ලගෙන අවසරයි. අද අපි කතා කරන්න පෙන්වත්න්නේ මේ අවබෝධය පිණිස පවතින. තුම්මූ ඉන්ද්‍රී ධර්මයන් ගැන අප පින් ස්වාමන්හස ලස්සට විස්තර කර අයිසල්ල එකක ඉන්ද්‍රියන් වල ස්වභාවවි සද්ධ ඉන්ද්‍රිය කුමක්ද විරීන්ද්‍රී කුමක්ද සතීන්ද්‍රී කුමක් ද සමාධීන්ද්‍රය කුමක්ද පඥා ඉද්‍රීය කුමක්ද කියලා උනාසයක ලස්සන්න අපිට පැහැදිලි කරා ඉතින් ඒ නිසා පින්වත්නී බුදුරජණන් මහස්සේ ගෙදේශනාවලට අනුව අපට පැහැදිි වෙනවා මේ නිවන්මාර්ගේ දිියුණු කරගන යන්ඩ අපිට ප්‍රධාන සාධකයක් හැටියට ප්‍රධාන උපකාරවන දෙයක් හැටියට මේ ඉන්ද්‍රිය දරම බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසුරෙන් අපිට ඉගෙනගන්න අවස්ථාවක් ලැබෙනවා. එක් තර තැනක් බුදුරජනවා දේශනාකරන ස්වාමින් හන්ස මේ එක දේශනා කරන මහනි ඉන්දී දරම පහක් තියෙනවා ඒ තමයි සද්ධ විරිය සති සමාධි පඥ්ඥාකින් ඉන්දිය ධර්ම උන්හසේ එක දේශනා කරනවා මේ ඉමේ සංකෝ භික්කවේ පංචන්නන් ඉන්ද්‍රියයානං සමත්තා පරිපූරන්තා අරහං හෝත මේ මහනෙන මේ සද්ධ විරිය සතිසමාධි පඥ්ඥාක ඉන්ද්‍රධර්මය පරිපූර්ණව කෙනෙක්ගේ වැඩිලා තියෙනවන ආනය කෙනාට රහතන් වහන්සේ කියලා දේශනා කරනවා. පැහදිල ස්නාමන් වහන්සේ ඉන්ද්‍රීධරම සම්පූර්ණය පරිපූර්ණත්තයට පත්වෙන් අරහත්වේ දේතකට දේශනා කරන බදුරජණන් වහන්සේ තතෝ මුදු තරයහි අරහත්ත පල සච්චි කකිරියයි පටිපන්නු හෝත ඒයි එක සද්ධහා විරිය සති සමාධි පඥක ඉන්දී ධරම ඊට වඩා ටිකක් අඩුවෙන් වැඩිලතිෙනවන ඒ ශ්‍රාවකයට දේශනා කරන මේ අරහත් මාර්ග පිළිපන්න ශ්‍රාවකය කියන එතකොට අරහත් මාර්ගයේ පිළිපන්න ඊනකට බුදුරජණ මහ දේශනා කරනවා තතෝ මුදු තරයෙහි ඊටවඩ ටිකක් අඩුනන්න අනාගාමී හෝතති එකැන ඒන්ත්‍ර දරම ඉට ටික අඩුවෙන්න්නම් වැඩිලතියෙන්නේ දරම් මාර්ගය තුළ ඒ ශ්‍රාවකයටකනවා අනාගාමී ශ්‍රාවකයකින. ඊලකට බුදුරජමා දේශනා කරනවා තතෝ මුදුතරයෙහි ඊටත්තර අඩුනං අනාගාමි පල සච්චික්‍රියයි පටි පන්නව හෝති ආනිශාවකැමය අනාගාමී පලේ සාක්ෂත් කරන්නට පිළිපන්න මාර්ගය ඉන්න කෙනෙක් වා. ඊටත්තර අඩුවෙන්න්නම් වැඩිලතියෙන්නේ බුදුරජමා දේශනා කරනවා සකදාගාමී හෝතී ඒ ශාවකය සකදාගාමි කනවා එන අපි පැහැදිලිස්නාමාසේ ඉන්ද්‍රීධර්ම මේ ඒ වැඩෙන ආකාරය අනුව ඒ මාර්ගඵල තීරණ වෙනවා ඊලගද සනාකන මහන්නේ තව මුදුතරෙහි ඊටත්වල අඩුනං සදාගමි සකදාගාමි පල් සච්චි ක්‍රියයි පටිපන්නු මේ සකදාගාමි පලේ සාක්සාත් කරගන්න පිළිපන් සාාවකයක් කියනවා තතව මුදුතරෙහි ඊටත්වල අඩුනම් සෝතා පන්නෝ හෝති ේසාාවකයා සෝතා පන්න කියන. තතුව මුදු තරෙහි මහන ඊතත්වඩා මේ ඉන්ද්‍රීධර්ම අඩුවෙන්නං වැඩිල තියෙන්නේ සෝතා පන්න පල සච්ිකිරියයි පටි පන්න හෝදයි ඒ ශ්‍රාවකයට කියන සෝතා පන්න පලික් සාක්ෂත් කරන්න මාර්ගය ඉන්න එතුකටෙහෙම අප අදහස් ගණ්ඩ පුලම් සාවිනාස්ස එක්කෝ සද්ධානු සාරෂාවකය එක්කු දම්මානු සාරිසාාවකයා ඊක් බුදම ලස්සන ප්‍රගස් එක් නොමේ ඉමානි පංචි ඉන්ද්‍රියන් සබ්බේන සබ්බන් සබ්බතා සබ්බන් නත්ති. මේ ඉන්දරම කිසි සේර්ම කෙනෙක් තුළ පිහිටලා නැත්තම් තම බාහිරයේ පුතුජ්ජන පක්කේ තිතෝමි වදාමී. මේ කෙනාටනවා ශාසනය පරිබාහිරව ශාසනයට අයිති නැති පෘථක්යන භූමිට අයිති කෙනෙක් කියලා ුදුරජණ මහස වධර්වා එහනම් පින්මත්න අපිට දැන් පැහැදිලි ඒ ඉන්දිරියේ ධරම වර්ධෙන ආකාරයට තමයි පින්වත් ඒක්නාගේම ඉන්ද්‍රීධර්ම වැඩෙන ආකාර වෙනස්. හැම කෙනාටුම් මේ සද්ධහ විරී සති සමාධි පඥා ඉන්ද්‍රධර්ම ආකාරෙන් වැඩෙන්නෑ. ඒකෙනගේ සසිරේ පින් බලත්තක්ක ඒෙනගේ පුන්න මහිමඇත්ක් මේ ඉන්ද්‍රීධර්ම වර්ධනවීම වෙනස්කම් තියෙනවා. ලස්න සූත්‍රය පින් ස්සාමිස් තියෙනවා බුදුරජණන් වහන්සේ දේශනාවත් තියෙනවා මේ මේක සඳහන් වෙනවා ප්‍රතිපදාව ගැන විස්තර කරනවා අඊට අතර ස්වාමීන් වහස මේ බුදුරජණහ දේශනා කරලත් ඉන්දී ධර්මය බා බලන්න කියලා. සද්ධාව බුදුරජණන් වහන්සේ දේශනා කරනවා සද්ධාව කොතැන්නේ දැක්ක යුතුද උනා දේශනා කරනවා චතු සෝතාපත්ති අන්ගේහි මේ සෝතාපන්ති අං හතරයකනවා සද්ධහ ඉන්ද්‍රයේ දකින්න ලැබින් ඒ කෙනෙක්ට සෝතාපත්ති ආංග පිහිල්ලා තියනවන එතන තමයි දකින්න පුළුවන්ගෙනනි සදධා ඉන්ද්‍රිය. ඉට දශනා කරවා වීරී ඉන්ද්‍රී කොතන්නේ දැක්කේ තුද. උනාා දේශනා කනවා සතර සම්මය ප්‍රධාන වීරයේ තුළ කියනවා වීරී ඉන්ද්‍රිය දකිින් ලැබෙන්නේ. සර සම්්‍රධාන තුළ කියනවා වීරී ඉන්දී දකිින් ලැබන්නේ ළඟ දේශනා කරනවා බදුරජාණන් වහන්සේ අ්දාා විරි සති ඉන්ද්‍රී දකිින් ලබෙන්නේ කොහෙද කියලා සතර සති පට්ඨානය කියනවා. සතර සතිපට්ඨානේ තුළකීනව සති ඉන්ද්‍රයේ. සීහිනැමති ඉන්ද්‍රිය දකින්ඩ ලැබෙන්නේ. ඊළඟට දේශනා කන සමාධන්ද්‍රයේ කොහහි දැක යුතු කියනවා. චතුන්නන් ජානානං මේ හතරක් ව ධ්‍යානයන්හි කියනවා දකිින්ඩ ලැබෙන්නේ. ප්‍රඥ ඉන්ද්‍රයේ කොහේ දැක යුතුද කියනෙනවා න්හ දේශනා කරනව ආර චතුරාරි සතතිය ධර්මය කියීනවා. ඥ ඉදිද්‍රිය දකිඩ ලැබෙන්නේ ඉතින් පින්න ස්වාමින් වහස මේ බුදුරජාණ වහන්ස මේ දේශනාවටවු බලන්න මේ මේ චතත්ත පටිපදාකින් සූත්‍රයේ පිස්තර වන හරි ලස්සන මිග්‍රහය මේ දේශනා කන චතස්වෝ ඉමා භික්කවී පටිපදා මහනිල මේ ප්‍රතිපද හතරත් තියෙන කියනවා එකක් තමයි දක්කා පටිපද දනඥා බිං්ඥා එක ප්‍රතිපද දන්දා දන්දා බි්ඥා ප්‍රතිපදාව දුකායි කියනවා ඒ වගේම අවබෝධි සෙමින් කියන. දුක්කා පටිපද කිප්පා බිං්ඥා ප්‍රතිපදව හරි දුකයි කිය නම්. ඒවගේ අවබෝධය එක්මට සිද්ධෙනවා කියනවා. ඉනට දේශනා කන සුකා පටිපද දන්දා බින්ඥ්ඥා ප්‍රතිපදාව හරි සැපයි කියන. හැබැ අවබෝධී ඉතාමත්ම හිමින් කියන සිද්ධ වෙන්නේ. සුකා පටිපද කිප්පා බිඥ්ඥා ප්‍රතිපදාව සැපයි අවබෝධි වේගින් දෙනවා කිය ති මේක ස්වාමින්නද ලස්සන්නට විස්ත කරන බදුරජණන් වහන්සේ කතමාච භික්කවේ දුක්කා පටිපදා දන්ා බිඥ්ඥා මහන්‍ය මොකක්ද කියන ප්‍රතිපදාව දුක්කූ අවබෝධ ඉතාමත්ම හිෙමින් සිදුවනි ප්‍රතිපදාව ලස්සනමෙක් විග්‍රහය ඉඳ බික්කව ඒකච්චු පකතියාපි තිබ්බ රාග ජාතිකෝ හෝති පුද්ගලෙක්න්නන ස්භහාාවම තිවුණු රාගෙන් යුක්තකනවා. ඒ වගේම දේශනා කරනවා අබින්නන රාගජන් දුක්කන් දෝමනස්සම් පටිසංවේදී. නිතරම මේ රාගයෙන් හටගත්ත දුක්දු ත දුක්තුම් නස්සලින්යා පෙළෙනවා කියන. ඊනක දේශනා කරනවා බුදුරජණන් වහන්සේ ස්වභාවෙන්ම පකතියාි තිබ්බ දෝෂ ජාතික හුද ස්ොභාවෙන් මෙයා මේ දේශේ අධිකයිකිනවා. දීවිසයෙන් හටගත්ත දුක්දුම්නස් වලින් නිතර් පෙළිලා ඉන්න කියනවා. ගේ දේශනා කරනවා බදුරජණන් වහන්සේ ස්වභාවෙන් මේ ඒකෙන මේ මෝහොයෙන් යුක්තයිකේනවා ඒවගේ මෝයෙන්ටක දුක්දුම් නස් වලින් තර පෙල් නෝකිනවා බදුරජා දේශනා කරන එක ලස්සන විග්‍රහය තස්සමානි පංචින්දයාන් මුදූනි පහතු බවන්ද ඒ වගේ මේ ඉන්ද්‍රී ඒන්නේ සද්දා විරීත් සති සමාධි පඥ්ඥාකන ඉන්ද්‍රී ඉතාමත් හෙමින් කියන හටගන්න ම කියනීම හටගන්නේ මොනාදී ඉන්ද්‍රීිය සද්ධා විරීත් සති සමාධි පඥ්ඥා ඒ නිසා අයාට කියවා බුදුරජණ වහන්සේ දේශනා කරනවා දේසනා කරන භාගතුන් වහන්සේ ඒ නිසා ආනන්තරියම් පාපුනාති ආස්වානං කයාය. මේ නිසා මේ දේශනා කරන මුදුත්තා ධන්තන් දන්දං ආනන්තරියම් පාපනාති ආස්වානං කයයේ මේ සද්ා විරිත් සති සමාධ පණඥකර ඉන්ද්‍රී ධදරම. ඉතාමත් සෙමෙන්ණි වැලින්න්නේ ඒනිසා මේ අරහත්ඵලයෙක් සාක්ෂාත් කරන්න මාර්පල් අවබෝධය ඉතාමත්ම හෙමින් කියන සිද්ධුවේ. ස් කරයි කියනවා. එ අපට පැහැදිලි පින්මත්න තිවුණු රායු තිුණු දේශෙන්යුත තියුණු මෝහෙන්යුක්ත කෙනා මේ ප්‍රතිපදාවට අනුව නිතර දුක්තුම්නස්වලින් වාසය කරද්දී ඒවගේ මෙයක් ඉන්දී ධර්ම මේ හටගන්න ඉතාමත්ම හෙමින්. ඒ නිසා මේකට කියනවා දුක්කු ප්‍රතිපදාව ඒගේ අවබෝධ ඉතාමත්ම සෙමින් ඇතිවන ප්‍රතිපදාව. ඒකරිින් දුක්කා පටිපදා දන්දා පිින්ා ඊනකට බුදුරධමා දශනඟ තවපතිපදාවත් තියෙනවා කතමාච භික්කවේ දුක්කාටිපද කිප්පාේයා. අර වගේම කෙනෙ එකන්නකෙන ස්වාමෙන් හස් තියුණු රගෙන් යුක්තයි තියුණු දේශෙන් යුක්තයි තියුණු මහෙන් යුක්තයි. ඒවගේම මේ ්‍රාග්දේශ මෝවලින් හටගත දුක්දුම් නස්සල න්තර පෙළෙනවක කියනවා ලස්සන වච නැත්තිනවා එහෙම පෙළුනට බුදුරජාමා දේශනා කරනවා මෙයාගේ තස්සමානි පංචීන්තයාන අධිමත්තා පාතු බවන්ති මේ සද්ධහා විරීත් සති සමාධි පඥාකන ඉන්ද්‍රී ඉතාමත්ම වේගෙන් හටගන්නවා කියන. වේගෙන් හටගන්නව කියනවා මෙන්න මේ ශ්‍රාවකයා ඉතාමත්ම ඉක්මනින් මේ ධර්මය අවබෝධ කරගෙන ම රයින කිය පින්න වාවින්නසේ එතකොට දැන් ප්‍රාග දේශ මහදී අකුසලු බලවත්තු තියුණුව තිය නොයගෙනග. ඒ තියෙද්දී ඒයාගේ ඉන්ද්‍රිය ධර්මයන්සේ ග ඉන්ද්‍රී ධර්මයනු පිහිටල තිය වද නොට එතකට ඒ විටන් හට ගන ද ඉද්‍රිය ධර්මයන් මුල්රග න අකුසල් මඩගෙන වාසේකරන පුළුවන්ක තියන . ත කරවගේ ඒ අකුසල් තිබ්බට ඉන්ද්‍රී ධර්මයන් ඉතා වේගෙන් හටගන්න නිසා එය අකුසල් ධර්ම යටපත් කරගෙන වේගෙන් ධර්මය කරයිනවා. අප එක මුදහන ගන්න පල සාමවින්නා සමුගලන් මහරථන සරහතයට පත්තිෙන් නිස්සල්ල වහසේ ප්‍රතිපදාව කියනවා වහන්සේ ගඩා අරහතර පත්ති නිස්සල්ල තියන මිදදෙන් ගොඩක්ම හන් සේන ිද ගොඩක් වුණහතර තිබන්නේ හැබැයි බුදුරජණන් වහන්සේ ඇවිල්ල නොේ කාර ම ධම කාරන්න කිව පස්ස. සු කාලීන ඉතාමත් මික්කනු මේ ධර්මය කර ග එතුකට එතුර අපට තේන මුගලන් මහරතන් වහසේ ගෙත් මේ සද්දාා විනිී සති්‍රමාධි ප්ඥාක ඉන්ද්‍රී ඉතාමත් වේගෙන් ප්‍රබලු හටගෙන තියන හැ ප්‍රතිපදව දුකයි. ඊළඟට ස්වාමීන් වහන්ස කතමාච භික්වේ සුකාපටිපද දන්දා පින්්ඥා මොකක්ද කියන ප්‍රතිපදාව සැපයිඒවගේ අවබෝධී සෙමි කෙනෙක්ින්වා කියීනවා පකතියාපින තිබ රාග ජාතික හෝති ස්වභාාවවිම තියවුණුරාගෙන් යොක්ත නෑක කිය ඊලකට ස්වභාවිම්ම තියුණ දේශෙන් යුක්තක් නෑගෙන මහයිෙන් යුක්තක් නෑ කියනවා. ඒවගේ මෙයා මේ රාගදේශ මෝහ නිසා නිතර් දුක්දුම්නස් වලින් පිළින. ඉතුව අප පැහැදිලස්වාමෙන් හසේ එතුකට මේ ශාවකයට චිත්ත සමාධයක් තියෙනගෙනින්. හොඳ අක්කුසල් යටපත් කරගන්න චිත්ත සමාධිය දියුණු කරගන අකුසල් යටපත් කරන වාසය කරන්න පුුණුව ශාවකයෙ කියල මේ ප්‍රතිපදාවින් පේරෙනවා. හැයි දේනාරන්නන බදුරජණන් වහන්සේ ඒම හිටියට තසිමානි පංචි ඉන්දියානි මුදූුණි පාතු බවන්දී. හැබැයි මේ සද්ධහ විරිය සතිසමාධි පඥාකින් ඉන්දීධර්මය හටගඩි සෙමින්ීම. ප්‍රතිපදව සැපවුනස්වාමි වනාහස ඉන්දිධර්ම හටගඩි සෙමෙක් ඒ නිසාකනවා සුකා පටිපද දන්දාාවෙන්න්න ප්‍රතිපදව කොච්චර සැපගුණත් අර අවබෝධය කරා යන වේගයාටයි ඉතාමත් සෙමින්කිනව නිවන කරාය මාර්ඵල අවබෝධි කරායන්නේ ඉතාමත් සෙමින්කිනවා ඒකට කීන ස්වාමින්න්නාස ප්‍රතිපදාව සැපයි අවබෝධය සෙමින් යනෙ එක එකට කීනවා සුකා පටිපදා දන්දා පින්්ඥා අවසානක දේශනා කරනවා කතමාචි භික්කවි සුකා පටිපද කිප්පාබී්ඥා මොකද්ද කීනවා ප්‍රතිපදාව සැපූ වේගෙන් නිවන කරා යන ප්‍රතිපදාව මේක දේශනා කරන බුදුරජණන් වහන්සය කෙනෙක් න්න මහනිනි ස්වභාාවෙන්ම මේ රාගදශ තිවුණු රාගදේශ මොහු නැකිනමයාට. ස්වභහායිම තිවුණු රාගදේශ මොහ නෑැකියනවා. ඒ නිසා තිවුුණු රාගදේශ මොහ නැති නිසා ඒ තුලින් හට කන්න දුක්දම නස්ත්මයට නැකේනවා. ඒ වගේම දේශනා කරනව බුදුරජණන් වහන්සේ තස්සිමාන්‍ය පංචින්ද්‍රයාානේ අධිමත්තා නිපාතු භවන්ත මෙ සැප ප්‍රතිපදාවේ ගමන් කරන්න අත, මේ සද්දා විරී සති සමාධි පඥාක ඉදීධර්ම ඉතාමත්ම වේගෙන් ප්‍රබොලව හටගන්නව කිය නවා. ඒ හටගත්තර පස්සේ දේශනා කරනවා බුදුරජණන් වහන්සේ සෝ ඉමේසම් පංචන්නන් ඉන්ද්‍රියයානං අධිත්තාන කිප්ං ආනන්තරයන් පාපුණාති ආසවානං කයාය. ඒ විදියට මේ ඉන්ද්‍රීධර්ම වේගෙන් හටගත්තර පස්සේ මේ අයික්මන්් මාර්ඵලාව බෝධ කරා යනවකිවා මහන් මේ ප්‍රතිපදාව කියනවා. සැප ප්‍රතිපදාව ඒයන්නේ සුකා පටිපදා කිප පා බිඥ්ඥා සැපූ ප්‍රතිපදමින් වේගෙන් ධර්මය කර යන ප්‍රතිපදාව මේයැ කියීනවා. එතකුට සාවාමීන් වහස මේ දේශ නෑසුරින් අපට ගන්ඩ පුලුවන් හින මේ ඉන්ද්‍රී ධර්මහෙනම් පුද්ගිලයන්ගේ වෙනස්කම් තියෙනවාන පුද්ගිලියෝ ගත්තු පුද්ගල හතරදින ගත්තොත් එතකුට ඉන්ද්‍රී ධර්ම වැඩෙන ආකාරය වෙනස් එතකට ඒ නිවන කරා යන වේගවත් භාවේ ශ්‍රාවකයන්ගේ ශ්‍රාවකයන්ගට වෙනස්වෙනවා ඒනිසා ුදුරජණන් වහසක දේශනාවට අනොට පැහැදිලි පින්නන්නේ අපිට මේ ධර්මාර්ගේ යනකොට එ හොඳ ඉවසීමෙන් ඒවගේ බුදුරජණන් වහසසිගන සද්ධාව පිහිටවාගෙන ඉවසීමෙන් තමයි එෙන මේ ධර්මාර්ග පුරුදු කරන්න තියෙන ආනේම පුොරුදු කරගන යන එෙනෙකොට පින්වත්න්නේ මේ ඉන්ද්‍ර ධර්ම ක්‍රම ක්‍රමයෙන් ඉන්ද ධර්ම බලවත් වෙලා ඉන්ද ධර්ම ඇතිවෙලා යාට ඊළඟ ජීවිතයක කවදහර ජීවිතයක මාර්පල් අවබෝධයක් අර පැමිණෙන්ඩ පුළුවන් වෙයිති ඒනිසා ස්වාමීන් වහන්ස අපිට මේ දේශනාඇසරින් එෙනම් මේ ඉන්දීධර්මයේ වෙනස්කම් ඒ ශ්‍රාවකයන්ගේ ඉන්දීධර්මයේ පිහිට ලතියන ආකාර වෙනස්කම් අපිට දැකගන්න පුළුවන් ආකාරය තියෙන්වා මේ දේශනාවට අනුව. පින්නස්වාමන්හන්සේ පැහැදිලි කරද්ද අර මුල්ලින් සඳහන් කළේ ශ්‍රද්ධාව සත්‍ර සෝතාපත්ති අංග තුළ දැක්කයුත්ත වීරිය දැක යුත්තය කොතැන් ෙද ුදුරජාණන් වහන්සේ වදදාළ සතර සම්යයක් ප්‍රධාන වීරියය තුළ සතීන්ද්‍රිය දක්ක ුත්්‍යයෙකොතැන්නේද සතර සතිපට්ඨානය තුළේ සමාධීන්ද්‍රියය දැක්ක ත්ත සතරක්කු ද්‍යයාානයන්තුළ ප්‍රඥා ඉන්දී දැක්ක ත්්‍යකොතනද සතර ආරි සත්‍යන්තුලයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන තියෙනවා මේ ඉද්‍ර ධර්මයන් සමකරමින් වැඩීම ගැනත් යම් අනු ශාසනාවතිය නෝ ඒ දේශනවවිදි බදුරජාණන් වහන්ස වදාලා මේ යම් කෙනෙක්ගේ ශ්‍රද්ධාව වරිය සති සමාධී ප්‍රඥා මේ ඉද්‍රී ධර්මයන්ගේ යම් ඉන්ද්‍රීධර්මයක් අඩුවින් පිහිට ලතියනොද. තමන් ඉද්‍රීධර්මයන් පහිට ලාතින භාවය තමන් ධර්මයෙන් නිමසල තේරුම් ගන්නවා. එහෙම තේරුම්ගෙන යම් ඉද්‍රධර්මය කඩුවින් පහිට ලාතියෙනවද ඒ වඩා වර්ධනය පිණිස ද ධර්මයන් දුණුවෙන් පිණිස ියුණ කර ගැනෙන් පිස උත්සාගන්නට ඕන් ඉතිං අද දවසේ අපේ පි ස්වාමින්න් වහන්සේලා බොහෝ මටින වැදගත්තූ දහම් කරුණු නැසා පංචේ ඉන්ද්‍රිය ධර්මයන් ගැන අපට අනුශාසනාවන්න දීට පහඳලා දුන්න පින් ස්වාමින්න්හසට බොහොම් පින් සිින්දවෙනවා මේ ටිනා දහම් කරනුට පැහැදිලි කරලා දුන්නට අද දවසේ ධර්ම සාකච්ඡාවේ ධර්ම් දානයේ දායකත්වය දරන්නේ සිංගපූරය පදිචි පින්න. ජය සංක ඉළංඟරත් මහතා සහ සනිදි ජයතුන්ග මහත්මය ඇතුළු ඒ පින්නොත් දෙපල ඇතුළු පවුලේ නෑහිත මිතුරු හැම දෙනා විසින්. පිින්තුන් බලාපොරොත්තු වෙනවා දඹදිනී පදිංචි නිමල් ඉළංගරත්න පියාණන්ට කේකේ කුසුම්මවතී මෑණියන්ට අලාවේ පදිංචි සරච් හේමචන්ද්‍ර ප්‍රියාණට රාණේ ලියන ගමගේ මෑණියන්ට නිදුක්නීරෝගී සූපත්භාවය ප්‍රාර්ථනා කරන්න. හසලා සිදත් විනුජ්‍ය පුෂ්පිත මල්කා යන සහෝදර සහෝදරියන්ට ලුම්බිණී දියණියයට නිදුක්නීරෝගී සූපත්භාවය ප්‍රාථනා කරන්න බලාපොරොත්තු වෙනෝ. ති අදවස්සේ අපි දසුත්තර විවරණයි සදාම් සාකච්ඡාවතුළලින්, මේ රැස් කළ සීලු පුුණනිධර්මයන් අපි අනුමෝදන් කරමු සක් දෙවිඳුන් සත්‍රවරණ දෙවියන් ප්‍රධාන. සදවුලවාසී පින් අනුමොදනුන් කැමති සිරු දෙවියෝ මේ සීලු පින් අනුමෝදන් විත්වා. ඒ සීලු දෙවියෝ ශ්‍රද්ධා සීල සුතතියාග ප්‍රඥාදී සේක බලධර්මයන්ගින් වැඩිත්වා ගෞතම් බුද් සසුනේ තුම් චතුරාර්ය සතිධර්මයන් අවබෝධ කරත්වා සාධ. සාධ සාධ. අපට උතුම් සාද්ධර්මය මතුකට දීලා දහම්මඟ පෙන්නලා දෙෙන අපි ගුරු දේවෝත්තම කල්්‍යාන මිත්‍ර පින්නත් ලුකුසාමින්න් වහන්සේටත් මේ පින් අනුමෝදන් විත්වා පින්නත් ලොකුසාමීන් වහන්සේ නිදුක් විත්වා නීරෝගි වෙත්වා සූපත් වෙත්වා චරජීවුණේ ලබත්වා. ගෞතම් බුදු සසනේ පරිපූර්ණු ලෙසි උතුම් චතුරාරි සති ධර්මයන අවබෝධ කරන්න මේ සීරුපින් ඒතු වාසනා වේවා. සාධ. සා ඒවගේ මද දවසි ධර්ම සාකච්ඡාවට වැඩ මවදාල පින් ස්වාමින්න් වහන්සේලාට සියලු පින් අස්වාමින්න් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් විත්වා උතුම් චතුරාරි සතිධර්මය අවබෝධ කරගන්නට මේ සියලු පින් ඒතු වාසනා වේවා. සාද සාධසාද. අද ධර්මදානේ දායකත්ය දරන සිංගප්පුූරී පදිංචි පින්වත් ය ජයසංක ඉළංඟරත් මහතා. සහ සනිදි ජයතුන්ග මහත්මිය ඇතුළු ඒ පවුලේ නෑහිතමිතුරු හැම දෙනා නමින් මිය පරලෝගයේ සීලු ඥාතීන්ට ධර්මශ්‍රවනය කළ ඔ හැම දෙනා නමින් අනන්ත සසරපුරා ම පරලෝගයේ සීලු ඥාතීන්ට මේ පින් අනුමෝදන්නෙත්වා ඒ සියලු ඥාතීන්ගේ පරලෝජීවිත සැපවත්වේවා සූපත් ඒවා වහවහා සසර දුකින් අත්මි දෙත්වා සාධ සාධසාධ. ඒගේම සිංඟග්පුරු පදිංචි පිවත් ජයසංක ඉළංගරත් මහතා සහ සනිධ ජයතුන්ග මහත්මිය බලාපොරොත්විෙන තමන්ගේ දෙමමාපියන්ට පුුණණ්‍යයන් මුොදනා කරන්න නිමල් ඉළංඟරත්න පියාණන්ට කේේ කුස්මාවතීමෑණියන්ට අලාවේ පදිංචි සරත්තේම චන්ද්‍රපයාාණන්ට රාණෙ ලියනගමගේ මෑනියන්ට සෙත් ප්‍රාත්්ධනා කරන්න හසලා සිදත් දිනුජ පුෂ්පිත මල්කා යන සහෝදර සහෝදරියන්ට ලුම්ඹිනි දියනියයට සෙත් ප්‍රාත්ථනා කරන්න බලාපොරොත් වෙනවා. ඉතින්නේ දෙමාපිය නෑහිතමිතුරු හැම දෙනාට සහෝද්දර සහෝදරියන් හැම දෙනාට. ඒ දූදරුවන් හැම දෙනාටත් මේ සියලුම පින් අනු මෝදන්වෙත්වා. හැම දෙනාට නිදු පීරෝගී සුවපත්භාවයේ සැලසේවා. සියලු කායික මානසික දුක්පීඩා දුරුවෙෙත්වා සියලු සැනසී මුදාවිත්වා. දෙනාට ෞතම් බුදුසනේ බොහෝ පින්දහම් රැස් කරගෙන උතුම් චතුරාරිස් සති ධර්මයාව ඔබෝධ කරගන්න ඔබ හැම දෙනාටත් මේ සීරුපින් ඒතුවාසනා වේවා.සාසාධ නමබුද්ධාය තෙරුවන්සරණ. මෙවැනි වටිනා ධර්ම දේශනා අනරමීමට ශ්‍රවතතා YouTubeු ජනලයේ සස්ට්‍රයික් කර සීනුව ලකුණු ඔබන්න.